किसी दिन मिया यानी नेत ये टेहेतु नाम कलाकारों को तमन विषिं सिद्धुकल्ला निर्माण यान पिल्ली मध्य सितमिन दिनें दिन याली यालीत उपदिन निसाय नमूत ऐतेम कलाकारों अंट तमा विषिं सिद्धुकल्ला वटिना निर्माण पिल्ली मध्य सिहिकरमिन सुसुम हेलमिन पश्चत्ता ववी मट सिद्धुना अवस्थाद नेतुआ मनुए मै एवेनि कथावकी इदा पिरिपुन जवे नियुतुव लोह केटेम कलावें कीर्तियत पत्त सिटी खलाशिल्पियकु ऊ आचार्य विस्काम विमल सुरेंद्र महाता अद वयवूर्द तत्वें सियदिवी असूहात्र वेनिविय पासुकरमें सिटी खलुतर विसु बेविस्बावा महातागे गृह निर्माण शिल्पिय अनुव सैकसुनु वर्तमान पार्लिमेंतुवे सभा गर्भय पलात सभा सेंकोलय पलात दज एतुलु සියලුම ලෝහ අලංකරණ කටයුතු සකසා ඇත්තේ සුරේන්ද්‍රයන් විසිනි. මෙවර 73 වෙනි නිදහස් දිනයේ නිමිති කොටගෙන රන්පෑ ආලේපිත සිංහ ප්‍රතිමාවක් සහ ඉරහඳ සහිත අෂ්ට මංගල දජ දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තිලින කිරීමටද කටයුතු කර තිබුණි. මගේ බාප්පා සයිස් ඩබ්ලිව් සුරේන්ද්‍ර පුවත්පත් ප්‍රධාන පුවත්පත් කලාවි තාත්තගේ මල්ලි මා මෙයා හමුලකුවා මට මෙයා නිතර මාව ගෙන්නගත්තා ගෙන්නගෙන එයා එතන පස්සේ මම දන්නේ නැහැ ඒක මට වයස අවුරුදු 18ක් විතර ඇති මෙයා මෙයාගේ වාහනේ මාව එක්කගෙන ගියා එතකොට හේවුඩ් කලාය ඇතනේ හේවුඩ් කලාය ඇතනේ එතකොට ඉතින් ජීජී පෙර මහත්තයා මේකට පෙන්නුවා ජීජී පෙර මහත්තයා හරිම කැමැත්තෙන් මාව ඇතුල් කරගත්තා මම කවදාකවත් අහලත් නෑ හේවුඩ් හේවුඩ් කලාය ඇතනේ කියලා එකක් තියෙනවා කියලා इदा अतुल्यला अत्वसेन इदा इंदला इदा इंदला इदा इंदला क्रमक्रमें 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 मगे जीवन दनुम वैडूना पदा तारगवलिन जयग्रहणे लब्वा कला हेम गिल्ला गिल्ला इत पास चित्रशिल्पी मुहूर्त शिल्पी हमारा पास हमारा यही पार्ट टाइम गुरु रेक वसें गुरु अबूगा नानक की हुआ ना वो मम ඔය කාලේ මේ කරනකොට ලංකාවේ තිබ පැවැත්ව නොබදිජාන්තිගේ රාජනායක සමුළුව. එතකොට කිය අගමැතිනේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය. ඕකට දෙන රාජනායකින්ට නිර්මාණය කරන්න එක තරගයක් තිබුණා. මංජුසාවා රාජනායකද ප්‍රධාන තෑගේ මංජු තෑගේ දානල්ලට මංජුසාවා. ඕකට මමත් ඉදිරිපත් කෙරුවා. ඒක තියක් දෙන ශිල්පීන තරණ කරුවා මගේ එක සිරුම හැම දෙනාම අනුමත කෙරුවා අනුමත කරුවා මම ඒක නිර්මාණය කර තුනේ හම්බුලි මට සිද්ධ වුණා මට කිව්ව මේකෙන් 10ක් හදන්න ඕනයි කියලා මට 10ක් හදන්න මම කිව්වා මැතිනිට කිව්වා මැතිනිනේ මේකයි තියෙන ප්‍රශ්නේ මට මේක කරන්න අපහසු මම මේක ආය කලායතේනේ ගුරුවරේ මට ඒ පාර ඉතුමිය මට දුන්න අවුරුද්ද පරිසහිත නිවාඩු ඊට පස්සේ තවත් මට 500ක් හදන්න ඕන රාජනායකට ආපහු යවන්න මේකල ඉනකොට දැන් මට දැන් මේ වැඩ මාව දැන් ටිකක් ජනප්‍රියයි මට දැන් යන්න අවුරුද්දක් ඉවරලා මට යන්න බෑ කලායතනෙට ආයෙත් උගනන්න මොකෝ කලායතනෙ කියලා වැඩක් දීලා මම බලائیں මට එහෙම බෑ මම මහන්සියල වැඩ කරන්න ඕන කොහොම ඉනක ඇත්ත වශයෙන්ම මට ජෙක්ස් බව මහත්තය මුර ගැවුනා කිසිය ජෙෆ්රි මං කරපු වැඩ ගේනල්ලගේ මේ පෙන්නන්නේ කොහොමද පින්නවා පින්නවා ජෙෆ්රි මහත්තයා ඉඳන් කිව්වා
ඔයා මාත් එක මොකෝ අපි එතකොට අපේ දන්න කලාව අතරමං වෙලා වගේ තියෙන්නේ. හරි තැනට මෙහෙවන්න බෑ. දෙක්ෂුවා මාත් එක ඔයා නිතර ඇවිල්ලා මම හම්බෙන ඇඩ්වොඩ් හවුස් ගාඩන් වල හිටිය නම්බර් 2 මාව හම්බුනම දවසක් කියනවා සුරේන්ද්‍ර මගේ ඔළුවේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක් දැන් ඉවරයි කියලා. මම මොකද පාර්ලිමේන්තුව අහවල හදනවා ඒකේ මම දොර හදන්න ඉන්නේ සෙල්ලිපියක්. සෙල්ලිපියක හැඩරුවට. එයා මට පෙන්නුවා ඒකේ හැඳ පින්තුව මේක ගල්ලච්චුවේ ගහපු පින්තුවක්. ඒ බලකො මෙන්න එහෙමයි කියලා. මංකෝ මට එක කොටසක් මම මේක හදලා බලන්නම් ඈ දෙන්නේ කියලා. මම මට ඒක ඇලච්චුවෙන් කොටසක් අච්චු කොලෙන් දුන්නා. දුන්නාම මම එදා රෑම ඇවිල්ලා මේ ඒක නිර්මාණය කෙරුවා. නිර්මාණය දවස් 3-4 මම ගෙනිච්ච බාබා බාවා ජෙෆ්රි බාවා මාත්‍ය ගාවට. බාවා මාත්‍ය කම්මුලේ අත තියාගෙන හරියටම විනාඩි 30කට වැඩි වෙලාවක් බලා හිටියා ඒක දිහා. ඈ දැන් ප්‍රශ්න ඉවරයි කිව්වා. වැඩි හරිය ඔයක ඒ වැඩේ හරි ගුව සුරේන්ද්‍ර ගුව මේව කරන්නේ. එතෙන් ඉඳන් මට දිගටම පාර්ලිමේන්තු දොර ඇතුළත රිදීමේ පොඩි සියලුම කැටය නිර්මාණය කරන්න වුණේ මට. ඈ ඒකද මගේ ජීවිතේ කරපු ලකූම අග්‍රගණයේ දේ තමයි ඒක. ඒ ගැන තමයි තාම සතුටුයි. ඒ කර වැඩ කටයුතු ටික කරලා ඉවරනකොට මිස්සුයි කම්පැනියයි ඒක හැදේ මේ කෙරුවේ. මම එතකොට ඒ පාර්ලිමේන්තු සභාගාරයේ කැටයම් කරන්න උදාගෙන තිබුණ මම හොයාගත්තු ශිල්ප ක්‍රමයක්. ඒක ලෝකේ බී වෙලා නැහැ. මම ශිල්පයේ ක්‍රමය හොයාගත්තා. අයනවා මේ වැඩේ උනාට පස්සේ මිස්සුයි කම්පැනියේ ප්‍රධාන වගේ හුඟක් අගේ කිරුවා මගේ මිස්සුයි කම්පැනියේ මේගොල්ලෝ. මට කිව්වා ඔයා එනවනේ ජපානේ ඉන්න අපි ඔයාට සියලුම පහසුකම් දෙනවා ඔයා මේකේ ළමයිට උගන්වන්න ඒක. නමුත් මට මේ වෙලා තියෙන්නේ මේකයි. මට මේ මගේ මේ රට මට වටිනු. මම ගියා නම් ඇත්ත වශයෙන් මට අද ඉන්න තියෙන තත්ත්වේ නෑ. අද තියෙන තත්ත්වේ අද මට ආර්ථිකය ඇති මුලක් අපහසුසන් තියෙනවා. නමුත් එදා ගියා නම් මට සීලම පාද මගේ දරු මල්ලුනුත් එක්ක මට ඉන්නේ කියලා කිව්වේ. මම අපේ ගෙදරවත් ඇවිල්ලා කිව්වේ නෑ. අද වෙනතුරු කියලා නෑ. නමුත් ඉතින් මට දැන් ගත කරන හොඳ ජීවිතයක් නැහැ. ආර්ථික ඇදේ අර මේ හැම මම දැන් අසදීපයි ඈ. නමුත් තාමත් නිර්මාණය කරලා මේ සිංහය නිර්මාණය මේ දැන් මේ තියෙන සිංහයාගේ පොඩි සිංහයාගේ මං තුන් තුනමාරක් බර භාව මාතයාගේ අදා උපදේශ අනුව අඩි 8ක් උස සිංහ ප්‍රතිභාව. ඒක ඇත්ත වශයෙන්ම භාව මාතරේ ඕනකම තිබුණා නියම සිංහයාගේ පිළිරුව හරිය පින්තූර ගාගෙන ජෙෆ්රි භාව මාතයා මාත් එක්ක ගිය ඇම්බැක්කේ ඇම්බැක්ක ගිහිලා එක ඔක්කොම ගෙනලා ඇම්බැක්ක ජී කැටේකම තියෙන සිංහය තමයි පාර්ලිමේන්තු සභා ජනාධිපති ලේකම් කාර්යාලයේ හදලා තියෙන්නේ. ඒකම කුඩා එක තමයි මේ හදලා දැන් මෙතන ජනාධිපතිවල් දෙන්න මම මේ ලෑස්ති කරලා තියෙන්නේ. එක්ක මම අෂ්ටමංගල කොඩි සහිත ඉරහඳ කොඩි දෙකක් දෙන්න අදහස් කරනවා. කැටයම් කලා නිර්මාණයන් වෙනුවෙන් දෙස් විදෙස් කීර්ති සම්මානයන්ට පාත්‍ර වී ඇති සුරේන්ද්‍ර මහතා, අගමැති සිරිමාව බණ්ඩාරනායක, ජනාධිපති රන්සිංහ ප්‍රේමදාස, ජනාධිපති ඩී.බී. විජේතුංග, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ජනාධිපතිවරුන් වෙනුවෙන් මෙසේ තමන් විසින්ම නිර්මාණය කළ විවිධ කැටයම් ප්‍රදානය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති ටොන් 3ක් බර ඇති අඩි 8ක් උස ඇති සිංහ ප්‍රතිමාවද මෙතුමානන් විසින් වසර ගණනාවකට ඉහතදී සිදු කළ නිර්මාණයකි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මගේ කලා ජීවිතේ කරපු වටිනාම නිර්මාණය තමයි පාර්ලිමේන්තු ජයවර්ධන ශ්‍රීජයවර්ධන කෝට්ටේ පාර්ලිමේන්තු සභාගාරය සහ ඒකේ දොර එතන රිදීමේ දොර. ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න මේ පිට තියෙන මුල හරි අමාරු දෙයක්. කිරුද කියලා මට මේ යම් කිසි බලයකින් කෙරුවා හා සමානයි මට පේන්නේ. යම් කිසි දෙයක් වෙලා උත්පත්ති ගතියකින් මේ කෙරුවයි කියලා මට හිතෙන්නේ තේරුණා. දැන් නම් ඇත්ත වශයෙන්ම මගෙන් පස්සේ මේ කලා මේක කරන්න කෙනෙක් නැහැ කියලා මට පේන්නේ. මගෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී මගේ ඉගෙනතු ගෝලෙ හිටියා. ඒකලන ඔක්කොම ලංකාවේ පිටරට තමයි මේ කලාව කරන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ ආර්ථික හොඳයි කියලා ඒ රටවල් වල කරන වැඩි කාර්යාලය 10 දෙනෙක් විතර.
මටත් තින්නේ ඒ වර මට යන්න පුළුවන් කමක් නැහැ මොකෝ මං ඉපිදිලා තින්නේ මේ රටේ ඉන්න ඊට දෙරි මට මේ මේ පොළව මේ ගහකොළ මේ මේ අහස ඈ මේ උලග තමයි මට මට මේ මේ සිතුම් පැතුම් හැම දෙයක්ම ඉන්නේ මේ මේ පරිසරය තුලයි මම මේ එක යත ඇරලා ගිහිල්ලා නිකන් බල්පත් වෙන මේකක් මේ සීත කාමරවල ඉන්න මට පුරුද්දක් නැහැ මෙසේ රාජ්‍ය නායකින් හා විදේශීය නායකින් වෙනුවෙන් සිය නිර්මාණ කලාවෙන් බොහෝ සේවාව කළ සුරේන්ද්‍ර මහතා අද සිය නිවස සමග පිහිටි කලා නිර්මාණ නිෂ්පාදනාගාරය සමග හුදකලාවේ සිටි කෝටි ගණනක යන්ත්‍ර මලකමින් දිරාපත් වී යමින් තිබේ සුරේන්ද්‍ර මහතා විසින් ඉදිරියට ගෙන ආ මෙම ලෝහ කැටයම් කලාව කිසියම් අයෙකුගේ අතදීමෙන් යලි පණ ගැන්වීමට හැකිනම් කොතෙක් අසනීපකම් මැද වුවද තමා දන්නා ශිල්පය ඉදිරි පරපුර වෙත දිලින්න කිරීමට සුරේන්ද්‍රයන් කැමැත්තෙන් පසුවෙයි මට මාසෙකට බෙහෙත් වල 25000ක් විතර යනවා මට ඒක හොයාගන්න අමාරුයි මොකද මට හේතුව මට දැන් හිතගෙන වැඩ කරගන්න බැහැ නැත්තම් මට ඒ ප්‍රශ්නයක් නෙමෙයි දැන් මම ඒක තමයි ඇත්ත වශයෙන්ම ඉල්ලනවා ගරු ජනාධිපති මහත්මයා ඉතින් මේ තව කලා කටයුතු තවම අවුරුදු 4 කොහොම 7-8 ජීවත් වෙන බව මට විශ්වාසයි මට තව කරන්න නිර්මාණ තියෙනවා ඒවා කරන්න එක මට මේ යම්කි ආධාර මුදල කරන්න ලබා දෙන්න මොකද හේතුව මට මේ කලා කටයුතු කරා මට ජීවත් වෙන්න අමාරුයි මම ලංකාවේ කරන්න ඕන ඔක්කොම ගෞරවණීය වැඩ කොටස කරලා ඉවරයි තව ඉදිරියට කරන්න උත්සාහ ගන්නවා